අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මැකෝ නවත්තපු උපාධිධාරී රැකියාවරම කඩිනමින්ම දෙන්න ජනපති සූදානමින් බන්ධනාකාර නිලධාරීන් 15කගේ වැඩ තහනම් 19කට ස්ථාන මාරු අනාගත තරුණ නායකත්වයක් ගෙන කියා රනිල් අදත් නායකත්වය රැකගනි ශාසනික මන්ත්‍රී දුරයත් එජාපේ මන්ත්‍රී දුරයත් නැතිවම ජාතික ලැයිස්තුව වසා දමයි MCC ය මම අනුමත කළේ නැහැ ප්‍රචාර අසත්‍යයි නීතිපති කියයි ඉන්දියාවට දොස් කියමින් පාකිස්තාන ජනපති 74 වෙනි නිදහස සමරයි උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩසටහන වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ නියමයට අනුව මෙම වැඩසටහන අතරමඟ නතර කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය නොවැම්බර් මාසයේ දුරේට පත්ව සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළා. එහෙත් මහමැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා 150,000ේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළා. ඒ අනුව වැඩසටහන අත්හිටුවීමට කටයුතු කෙරුණා. පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසුයි රැකියා 150,000ේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේ. රැකියා 50,000ක් වෙන් කෙරෙනුයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහායි. ඉතිරි රැකියා ලක්ෂයට සුදුසුන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ලබන පවුල් වලින්. උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා සුදුසුන් තෝරා ගැනීම පසුගිය පෙබරවාරි මුල් සතියේ ආරම්භ කළා. අඩු ආදායම් ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායක් ස්ථාපනය කෙරුණා. රැකියා ලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය ලබන ඉරිදා ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කරනු ලැබේ. ඔවුන් සඳහා ලිපි යැවීම සඳුදා සිට සිදු කෙරේ. පත්වීම් ලාභීන් ලබන දෙවනදා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුය. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසිය යුතුය. තෝරාගත් අඩු ආදායම් ලාභී ලක්ෂ්‍ය රැකියා නියුක්ත කිරීමද අදාළ කාර්යසාධක බලකාය මගින් ලබන දෙවනදා සිට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. නායකත්වය ගැනත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැනත් අවසන් තීරණයකට එළඹෙන්නේ නැතිවම එක්සත් ජාතික පක්ෂයේ අද පැවති සාකච්ඡාවද අවසන් වුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමට තීරණය කර ඇති බව එම පක්ෂය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නායකත්වයේ අපේක්ෂා කරන සියලු දෙනාට මේ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙමින් ජාතික අපේක්ෂාවන් හඳුනාගෙන නව තරුණ නායකත්වයක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එකඟතාව පළ වූ බව එම නිවේදනයේ සඳහන්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු වේද රැස්ුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකත්වයේ සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳ මෙහිදී අවසන් තීරණයක් ගනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාසය පළ කළේ. ඒ ඊයේ දිනේ පැවති සාකච්ඡාවද තීරණයක් නොගෙන අවසන් වීම හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වූ එම සාකච්ඡාව අවසන් වී පැය 24ක් ගත වීමටත් පෙරයි අද දිනේදීද පක්ෂ ජ්‍යෙෂ්ඨයන් රැස්ුණේ. දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දරු රනිල් වික්‍රමසිංහ මහතා එම දුරේ නිවත් වීමට කැමැත්ත පළ කළ බව වාර්තා වුණේ පසුගිය දසවනදායි. ඒ එදින රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වූ අවස්ථාවේදී නව නායකත්වයක අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිවම පෙන්වා දී ඇති බව එම පක්ෂය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින්ද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවට පිරිසක් පවසද්දී තවත් අය ඔහු ආරක්ෂා කරන පිළිවෙතක සිටින ආකාරයයි දක්නට ලැබුණේ.
නායකත්වයට නම් හතරක් යෝජනා වී තිබු අතර පසුව ඒ අටක් දක්වා ඉහළ ගොස් තිබුණා බේවන විට විවිධ වගකීම් වෙනුවෙන් නම් යෝජනා වී තිබෙනවා අද දිනේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පක්ෂයේ ජේෂ්ඨයන්ද ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමට තීරණය කළ බවයි එහෙත් ඒ තරුණ නායකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නැහැ බෙවැනි වාතාවරණයක් මත එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේටද තවමත් කෙනෙකු නම් කර නැහැ නායකත්වයේ අනාගත පරම්පරාව කොහොමද බාර අරගෙන ක්‍රියා කරන්න කියන කාරණය සමස්ත පක්ෂී සියලු දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අනුව විවිධ මත, විවිධ අදහස්, විවිධ යෝජනා, ගැළපෙන නොගැළපෙන යෝජනා සියල්ලක් එකට මුසු කරලා ක්‍රියා කරන්න පක්ෂයේ හැටියට ක්‍රියා කරගෙන යනවා. අනාගත පරම්පරාවට පක්ෂයේ හිමි වී තුයි කියන තැන පක්ෂයේ ස්ථාවරය තිබෙනවා. කැමැති අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව ඉදිරියට අදහස් අනුව මමත් ඉදිරිපත් කළා තියෙනවා. සමගි ජන බලයේ කියනවා දැන් මේ වෙලාවේ ඔබතුමාට පක්ෂ නායකත්වය දෙනවා කියන්නේ මහින්ද මහත්තයට පක්ෂය දුන්නා කියන වගේ එකක් කියලා. දැන් නෑ ඒක සමගි බලවේගෙන් අහන්න ඕන. මේ පක්ෂය නැවතත් මේ අර්බුදයකට දයන්නේ මන්ත්‍රීතුමා. නෑ කිසිම අර්බුදයක් නෑ. पक्ष नायक नायक तुम्हारा पोडा मसुना इंडिया समहारायनवा करू जय सूर्य मेत्व गेय मेदीला तवाद को सकना तरुण नायक भारती मुखियला එතකොට දෙන තරුණනායකත්වයේ කවුද කියන එක තීරණය කරන්න බෑ පස්ස හය දිනක් ඉල්ලනවා. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ හොඳ තීන්දුවක් ගනි මේක පොඩ්ඩක් සාකච්ඡා කරලා. කරු ජයසූරිය මහත්තය සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රසාදය පළ කරනවා. ඔබතුමාටගේ අදහස මොකද්ද? ඔව් දැන් ඒක තමයි දැන් ඉස්සරහම තියෙන යෝජනාව. රනිල් මහත්තයා නායකත්වයේ හෑන්ඩෝ කරන්න ලෑස්තිලා ඉන්නේ. කවුද ඒක බාර ගන්න හතර දෙනාගෙන් කතා කරලා එන්න ගුව කවුද තමයි නායකත්වයට ඉස්සරහට හොඳ විදියට එස්එච් ජාතික පක්ෂ ඉදිරියට යයි. නායකතුමත් එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා ඊළඟ මැතිවරණේ කොහොමද මෙහෙවන්නේ කොයි නායකත්වෙත් එක්ක තරුණ නායකන්ට මේක බාර දෙනවා. බ්‍යාතර එක්සත් ජාතික පක්ෂයේ අද නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය මගින් තව දුරටත් පවසන්නේ පක්ෂයට නව නායකත්වයක් ඇති කර ගැනීම සඳහා පාක්ෂිකයන්ගේ අදහස් වලට ප්‍රමුඛතාව දෙමින් කඩිනමින් පියවර ගත යුතු බවයි. ඒ අනුව හඳුනාගත් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය අතරින් රටට සහ පක්ෂයට ගැළපෙන තරුණ නායකත්වයේ තෝරා ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. තම වගකීම් ඉටු කිරීම සහ පාක්ෂිකයන්ට සමීප වෙමින් ඔවුන් දිනා ගනිමින් කටයුතු කිරීම ආදී කරුණුද සැලකිල්ලටගෙන පක්ෂය සහ පාක්ෂිකයන් තුලින්ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට නොදුරේදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පිරිනැමීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය වූ බවයි එම පක්ෂය නිකුත් කළ නිවේදනයේහි තව දුරටත් සඳහන් වන්නේ. මෙවර මහා මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ දේශපාලන පක්ෂ පහකින් මේවන විට ජාතික ලැයිස්තු නාම ලේඛනයේ බාර දී අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය සිය නියෝජිතයා නම් කර නැහැ. එක් මන්ත්‍රී ධුරයක් හිමි අපේ ජනපද පක්ෂයෙන් නම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වුවද ජාතික ලැයිස්තුවර පත්කරන නියෝජිතයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ අවසන් දිනය අදයි. පසුගිය පස්වනදා පැවති මහමැතිවරණයෙන් දේශපාලන පක්ෂ 7කට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වුණා. එය අතුරින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඉලංගි තමිල් අරසු, ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය හා ඉලංගි තමිල් කොංග්‍රස් යන දේශපාලන පක්ෂ වලින් සිය නියෝජිතයන්ගේ නම් යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. යතරින් 19 දිනකගේ නම් මෙවන විටත් ගැසට් කර අවසන්. එහෙත් එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂයේ සිය නියෝජිතයාගේ නම අද පස්වරු 4 වන විටත් තිබා තිබුණේ නැති බවයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා සඳහන් කරන්නේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා ලබා දී තිබූ කාලය මෙවන විට අවසන්. ඒ අනුව එම මන්ත්‍රී දුර දෙක සඳහා ආසන දෙකක් හිස් කර පාර්ලිමේන්තුවේ ආසන සැකසීම සිදු වෙනවා. මෙතර තම පාර්ලිමේන්තු නියෝජිතයා පත් කර ගැනීම සඳහා තව දුරටත් කාලය අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. पक्षी गिनी
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි දුරේට පත් කිරීම සඳහා නම් දෙකක් මැතිවරණ කොමිෂන් සභාව වෙත දෙනුම් දී තිබෙනවා. එහෙත් එම පක්ෂයට හිමිවැත්තේ එක් මන්ත්‍රි දුරයක් පමණයි. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීති උපදෙස් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත දෙනුම් දී තිබෙනවා. මන්ත්‍රි දුරේ සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේද අදහස් දැක්වුවා. සාසනික වශයෙන් භික්ෂුන් වහන්සේලා බෙදිලා මේ කරන ආරවුල වහම නතර කරන්න ඕන ඥානසාර හාමුදුරුවෝ තමයි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්න ඕන මොකද අදාළ කාරණාවන් පිළිබඳව මනා අවබෝධයක් දැනුමක් තිබෙන පුද්ගලයා ඥානසාර හාමුදුරුවෝ නිසා රතන හාමුදුරුවෝ මේ වෙලාවේ කළ යුත්තේ නම්මසීලී වෙලා ඥානසාර හාමුදුරන්ට එක ලබා දෙන්න ඕන අතුරුලිය රතන හාමුදුරුවෝ වසර 15ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරා පාර්ලිමේන්තුවේ නියෝජනය තුලින් බෞද්ධයන්ට සිංහලයන්ට අත්‍යච්ච සෙත මොකද්ද කියලා අපි අහනවා බෙතර අපේචන බලපක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ රන්දික අතුකොරළ මහතා පූජ්‍ය අතුරුලී රතනස්වාමින් වහන්සේ හමුවීම සඳහා සදහම් සෙවන වෙත අද පැමිණියා. එහිදී ඔහුට එම පරිශ්‍රවිත ඇතුළු වීමට නොහැකි වනසේ ගේට්ටු වසා දමා තිබුණා. මේ අනේ හඳුරන්නේ මෙහෙම මේ නඩු දාන්න එපා මේ ගැටලුවට. නෑ නෑ නඩුවක් මොකක් කරන්න නඩුවක් නෑ. නඩුවක් නෑ කිසිම නඩුවක් නෑ. එතකොට හඳුරන්නේ අපේ දැන් 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවට මන්ටිවරේ යනවද අපේ කෙනේ? ඔව් යාව 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 ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. යම් කෙනෙක් මේ 20 වෙනිදා රැස්වෙන පාර්ලිමේන්තුවට යා යුතුමයි. අතුලිරි රතන ස්වාමීන් වහන්සේ පැවසුවා මෙම නඩුවක් දානවා කියන නඩුවක් දාලා මේ මන්ටි දූරේ ලබා දෙන්නේ නැහැ කාටවත් කියලා. එහෙම වුණොත් වෙන්නේ මේ ගොඩනගපු ව්‍යාපාරේ තරඟ කරපු තරඟකරුවන්, දිස්ත්‍රික් නායකවරුන් මේ මිනිසුන්ට පාරේ බහලා යන්න බැරි වෙනවා. මොකද යම් යම් පිරිසක් මේ අරගලයේ සමග එකතු වෙලා තමයි මේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ අපිට ලබා දුන්නේ. මැතිවරණ කොමසාරිස්තුමනි කරුණා කරලා අපිට දෙන්න පුළුවන් නම් දවසක් අපි මේ අභ්‍යන්තර ගැටලු විසඳ ගන්න මේ කණ්ඩායමේ සහයෝගිතාවය ගොඩනගා ගන්න අපි කැප වෙන්නම් තරුණයෝ විදියට. ලබන බ්‍රහස්පතින්දා පෙරවරුවේ නව පාර්ලිමේන්තුව රැස්වී කතානායකවරයා පත්කර ගැනීම ආදී මූලික කටයුතු සිදුවීමෙන් අනතුරුව පස්වරුවේ ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ලබන 20 වෙනිදා නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. පස්වරු 3ට එම කටයුතු සිදු කෙරෙනවා. එදින පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වී නව කතානායකවරයා ඇතුළු පත් කිරීම සියල්ල සිදුවීමෙන් අනතුරුවයි පස්වරුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුවන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී කතානායකවරයා හා පාර්ලිමේන්තු මහලිකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පීගැට පෙළ අසලදී ජනාධිපතිතුමාව පිළිගැනීම සිදුවනවා. ජාතික කොඩියේ එසවීම සිදුවන්නේ ඉන් අනතුරුවයි. වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරීන් සහ සහකාර වේත්‍රධාරීන් පෙරටු කරගත් කතානායකතුමා හා පාර්ලිමේන්තු මහලිකම්වරයා එක්ව ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සභා ගැබට කැඳවාගෙන එම සිදුවීමට නියමිතයි. ඉන් අනතුරුවයි ජනාධිපතිතුමා මූලාසනයේ සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. MCC ගිවිසුම නීතිපතිවරයා අනුමත කර ඇති බවට පළවන වාර්තා මුළු මුනිම අසත්‍ය බව නීතිපතිවරයා වදාහරණය කරනවා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපතිවරයා තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසන්නේ. යහපාලන රජයේ සමයේ අත්සන් කිරීමට උත්සාහ කළ MCC ගිවිසුම තුලින් රට දෙකඩවනසේ ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට යෝජනා වී තිබෙනවා. මේ පිළිබඳ බොහෝ දෙනාගේ දැඩි විරෝධය එල්ල වුණා. ඇමරිකාව සමග එළඹීමට නියමිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් රජයේ කරුණු අධ්‍යයනය කළා. ඒ අනුවයි නීතිපතිවරයාගේද අවධානය යොමු කෙරුණේ. මෙවැනි තත්වයක් තුල නීතිපතිවරයා MCC ගිවිසුම අනුමත කර ඇති බවටද ඇතමුන් ප්‍රචාර ගෙන ගියා. ඒ මුළුමනින්ම අසත්‍ය බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පවසන්නේ. MCC ගිවිසුම ගරු නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බවට විවිධ මාධ්‍ය තුලින් ප්‍රකාශ වන කරුණු මේ අවස්ථාවේදී අසත්‍යක් බවට තරයේ ප්‍රකාශ කර සිටිනවා. 2018 ගරු නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කරන ලද එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ එම ලිපිය ප්‍රකාරව මෙම ගිවිසුමේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් කිසිදු මතයක් ප්‍රකාශ වී නොමැති බවයි. ඒ අනුව දැනට පවතින තත්වය මත ගරු නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා තිබෙනවා. එසේම අතිගරු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ අවසන් වාර්තාවද ලැබීමෙන් අනතුරුව එම කමිටු වාර්තාවේ කරුණු සැලකිල්ලට ගෙන මෙම ගිවිසුමේ නිත්‍යානුකූලභාවය සහ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් රජයේ අදාළ පාර්ශවකරුවන්ට නීතිපතිවරයාගේ උපදෙස් ලබා දීමට නියමිතයි.
පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවිකරණ නවීන උපක්‍රමයක් හෙළිදරව් කර ගැනීමට පොලිසිය සමත් වුණා. කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලියන් සේනාරත් මහතා මේ පිළිබඳ කරුණු සඳහන් කළා. කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවිකරණ තැනැත්තන් අලුත්ම උපක්‍රමයක් පාවිච්චි කර තිබෙනවා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ඔවුන් භාවිතා කරනවා ඉන්හෙල කියලා ස්ප්‍රේ කරන යන්ත්‍ර ආශ්‍රයෙන් මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට අලෙවි කිරීමේ උපක්‍රමයක් මේ සම්බන්ධයෙන් එක්තරා දෙමෝපියන් පිරිසක් විසින් පොලිසියට කරන ලබන පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු සිද්ධ කළා ඒ විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා මේ වාගේ ස්ප්‍රේ කරන උපකරණයේ කරහා මත්ද්‍රව්‍ය දරුවන්ට පාවිච්චි කිරීම සඳහා අලෙවි කරන බවට මෙවැනි එක උපකරණයක් රුපියල් 15000ක මුදලකට අලෙවි කරන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ මේත් ඒ වගේම තව උපකරණයක් මේ ආකාරයට පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර ගැනීම සඳහා භාවිත කරන උපක්‍රම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් විය යුතුයි. බෙතර මඩකලපුව නගරයේ දීපල සහ ස්වර්ණාභරණ කොල්ල කැමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් රුපියල් කෝටි 8ක බහඬ කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය දෙවනිදා රුපියල් කෝටි 8කට අධික වටිනා දීපල ස්වර්ණාභරණ සහ මුදල් කොල්ල කැමර කටයුතු කළා කොල්ලකරුවන් පිරිසක් විසින් මඩකලපුව නගරයේදී සැකකරුවන් දෙදෙනෙක් සහ එක් සැකකාරියෙක් අද දිනේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා රුපියල් කෝටි 8කුත් ලක්ෂ 93ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් බාරයට ගැනීමට හැකියාව ලැබුණා මේ විමර්ශනවලදී එම සැකකරුවන් කලවංචිකොඩ ප්‍රදේශයේ සැකකරුවෙක් සහ සැකකාරියක් ගලහ ප්‍රදේශයේ එක් සැකකරුවෙක් ඉන්නවා මේ තැනැත්තන් දැනට මඩකලපුව මුලස්ථාන පොලිසියේ රඳවාගෙන විමර්ශන කටයුතු සිද්ධ කරනු ලබනවා බන්දනාගාර නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පියවරගෙන ඇති බව බන්දනාගාර කොමසාරිස් පාලනහා පුනරුත්ථාපන චන්දනේකනායක මහතා පවසනවා බන්දනාගාර නිලධාරීන් 21 දෙනෙකු සඳහා ඊයේ දිනේ දිනේ ස්ථාන මාරුවීම් ලබා දුන්නා මේ අය අතර කෝස බන්දනාගාර නිලධාරීන් 10 දෙනෙකු මීගම බන්දනාගාර නිලධාරීන් 9 දෙනෙකු වාරිපුල බන්දනාගාර නිලධාරීන් ඊළඟට බෝගම් බන්දනාගාර නිලධාරීන් බන්ධනාගාර සේවයේ ලද තොරතුරු පුත්‍රි තොරතුරු මත තමයි මෙම ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙන්නේ. අපේ අරමුණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වඩා යහපත් සේවයක් බන්ධනාගාර නිලධාරීන්ට ලබා ගන්න. ඒ වගේම දරුතරම වැඩි කරොත් ඒ සඳහා කැප්‍රියා මාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ. බෙතර විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වූ බන්ධනාගාර නිලධාරීන් 15 දිනකගේ වැඩ පසුගිය මාස දෙක තුල තහනම් කර තිබෙනවා. එම 15 දින අතර සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ ජේලර්වරයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමට උත්සාහ කළද වත්මන් රජය එවැනි කිසිදු ක්‍රියාවක් සිදු කරන්නේ නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගුවන් සමාගමේ පාඩුව අවම කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. නව අමාත්‍යවරුන් ලෙස වැඩබහර ගැනීමෙන් අනතුරුව මෙසේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ගුවන් කමන් පිළිබඳවද මෙහිදී අදහස් ප්‍රකාශ කෙරුණා. යහපාලන ආණ්ඩුව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පෞද්ගලිකකරණය කරන්න විදේශ රටවල් වලට විකුණන්න තමයි බලාපොරොත්තු වුනේ. අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපි විශ්වාස කරනවා රජයකට ගුවන් සේවාවක් තියෙන්න ඕනි කියලා. පාඩුව අවම කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කඩාවැටලා තියෙන විදියට ඒක අමාරු කාර්යයක්. නමුත් ඒක කරන්න වෙනවා. ලෝකේ ගත්තම මේ කොරෝනා අර්බුදයත් එක්ක වැඩියෙන්ම අභියෝගයට ලක් වෙන අමාත්‍යංශය තමයි අද අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි අපි රටක් වශයෙන් මේ වෙද්දි කොරෝනා පරාජය කිරීමත් එක්ක සෞඛ්‍යංශ අපිට දැනුම් දුන්නයි පස්සේ ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන නැවත වතාවක් වෙනදටත් වැඩිය හොඳ ගුවන්තොටුපළක් හදන ගමන්ම වෙනදටත් වැඩිය වැඩිපුර සංචාරකයන් එන රටක් බවට පත් කරන්න අපි හැකි ඉක්මනින් කටයුතු සිදු කරනවා. චීනයේ ෂැන්හයි දක්වා සති 4ක කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් తాවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් එම සේවය මාධ්‍ය වෙත අද කරුණු පැහැදිලි කළා. චීනයට සම්මත කරගෙන ඇති නව නීති අනුව ගුවන් යානයක නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූවන් 5 දිනක හමු වොහොත් ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවීම සිදු වෙනවා.
පසුගිය 7 වෙනිදා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයේ රෝගී වූ එවැනි ගුවන් මගින් 23 දෙනෙකු හමු වීමත් සමගයි ෂැන්හයි දක්වා ගුවන් ගමන් తాවකාලිකව නතර කර ඇත්තේ. එහෙත් 223 දෙනෙකු රැගත් එම ගුවන් යානයේ මගින් සියලු දෙනා මෙරට දී PCR පරීක්ෂණයට ලක් කළද ඔවුන් අතුරින් කිසිවෙකුටත් කොරෝනා ධනාත්මක වී නැති බව තහවුරු වුණා. සමගි ජන බලවේගයේ ඉදිරි මැතිවරණ වලටද ශක්තිමත්ව මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. සමගි ජන බලවේගයේ අද පැවතු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ආණ්ඩුවේ මැතිවරණ කතා කරනවා නව ව්‍යවස්ථාවක් ගැන. ඒ ව්‍යවස්ථාවේ මොකද්ද සඳහන් වෙන්නේ කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. අපි ඉතා භයානක තත්වයක් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කරුණාකර මේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙන්න, මේ රටේ සැබෑ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේදී කරන්නේ. කොහොමද ඔබතුමාලගේ සූදානම, තරුණයෝ සූදානම්ද ඔබතුමාලගේ අපද ඉදිරි වැඩපිළිවෙල? අපි බලාපොරොත්තු වෙනවා අද විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර්බුදයත් එක්ක අපිත් එක්ක විශාල සමාජිකයන් සහ මේ රටේ ඉන්න ඡන්දදායකින් අපිත් එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණයක් කොයි ආන්දමට ආණ්ඩුව පවත්වයිද නැද්ද කියන අපි දන්නේ නැහැ. අලුත් ක්‍රමයකට යයිද පළාත් සභා කියන එක නැති කරයිද 19 වෙනි සංශෝධනය අහෝසි කළ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියන මේ ආණ්ඩුව මොන ආකාරයට හැසිරෙයිද කියන එක අපි තාම දන්නේ නැහැ. මේ රටේ ජනතාවත් දන්නේ නැහැ. හැබැයි අපි දේශපාලන පක්ෂයක් හැටියට අනිවාර්යයෙන්ම ලෑස්ති වෙනවා. ඕනෑම මැතිවරණයකට මුහුණ දීලා අනිවාර්යයෙන්ම මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අපි ලෑස්ති වෙනවා. දැන් විදේශ පුවතක්. පාකිස්තානයේ 74 වන නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. කාශ්මීරයේ වෙසෙන මුස්ලිම් ජාතිකයින්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බව පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි නිදහස් දින උත්සවය අමතමින් ප්‍රකාශ කළා. කෙසේ වුද කාශ්මීරයේ තුල ඉන්දිය රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ බවයි වාර්තා වන්නේ. නිදහස් දින උත්සවය ඉස්ලාමාබාද් නුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණේ. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. අපගේ බීලඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්නා.